කොච්චර ඇඟපුම්බල මාල බලලු දැම්මත් නළුවෙක් වෙන්න බෑ. කොච්චර අගහිකකම් තිබුණත් නළුකම බාල්දු කළෙත් නෑ. ඔහුගේ වදනින් කියනවනම් මම අදත් රස්ති අදු ගහනවා. සමහරු අනේ මන්දා ඇඟ පුම්බගෙන පච්ච කොටාගෙන කතරගමෙන් ගත්ත වලලු පළඳගත්ත කට්ටියක් නම් ඉන්නවා. හැබැයි රංගනය ගැන නම් අනේ මන්දා හැබැයි මම මේ සේරම හොඳ නෑ කියනව නෙමෙයි. නිකමට හිතන්න හොලිවුඩ් බොලිවුඩ් වල ඔය තත්ත්වය තියෙනවද කියලා. තාරුණ්‍ය ජවය පෙන්වන්න ඕන ප්‍රතිරූපය හැම රංගන භූමිකාවකටම යොදා ගැනීමයි අද වෙන්නේ. අපේ යුගයේ අය වගේ නෙවෙයි මේ අය ආර්ථික වාසිය විතරයි බලන්නේ. මම හැමෝගෙම හීරෝ වුණාට මගේ හීරෝ ගාමිණි. මම ධර්මසේන පතිරාජයන් එක්ක මහනුවර ධර්මරාජ ඉගෙන ගත්තේ. හන්තානේ කතාවට මම මුලින්ම සම්බන්ධ වෙන්නේ ඔහු නිසා. එහෙම ඉන්නකොට දවසක් මට පති කිව්වා රුපියල් 30,000ක් තියෙනවා නම් චිත්‍රපටියක් කරන්න පුළුවන් කියලා. මං ඉන්දියානු ආභාෂයේ රංගන ශිල්පියෙක් නෙමෙයි. මට පුළුවන් වුණා මුල ඉඳලා මේක වෙනස් කරගන්න. ඒ වගේම පුළුල්ව හිතන අධ්‍යක්ෂකවරු මුණ ගැහුණා. ඉතින් ඒ නිසා නිදහසේ අර්ථවත් රංගනයකේ දෙන්න මට අවකාශ ලැබුණා. ඒත් එක්කම අපේ කාලයේ ඊටම ගැලපෙන රංගන හැකියාවක් තිබෙන නන්ලිය පවා මුණ ගැසුණා. ඉතින් අපි නිරතුරුවම උත්සාහ දැරුවේ ඒ කිනකා අතර සමබරව රංගන මට්ටම තබා ගන්න. නමුත් කිසිවිටකත් අනිකා අභිභවා යෑමේ උවමනාවක් නම් අපිට තිබුණේ නැහැ. කවුද මෙහෙම කිව්වේ? අද ඔහු අපාතර නැහැ. හන්තානේ කතාවෙන් පටන්ගෙන තවමත් තිරගත නො වූ කුමරු චත්ත මානවක සහ අභිෂේකා වැනි චිත්‍රපටි 45කට පමණ රංගනයෙන් දායක වූ අමරසිරි කලන්සූරිය පසුගිය දාක අපෙන් සදහටම සමුගත්තා. ඔහු පදිංචි වුණේ කොටුගොඩ මිලේනියම් සිටි අංක 20 නිවසේ. ඔහු 87 දිවියේදීත් ගත කළේ තරුණෙක් වගේ. 4:30 අවදි වෙන මොහු මුළු තැන් ගෙට ගිහින් හීටරෙන් වතුර උණු කරලා තේකක් හදා ගන්නවා. තව තේකක් හදලා උණු වතුර ප්ලාස්ටික්කට දාලා බිරිඳ නැගිටින තෙක් පොතක් බලමින් ඉන්නවා. උදේ 5:30 පස්සේ බිරිඳ අවදි වුණාම උණු තේක බීලා මුළු තැන්කට ගිහින් සැමියාට උදේට කෑමට කැමති කිරිබත් හා කට්ට සම්බොල සූදානම් කරනවා. ඒ අතර මුරුංගකොළ සහිත කැකුළුහල් කැඳ කෝප්පයක් ඇගේ අතින් පිළියෙල වෙනවා සැමියාට පිළිගන්වන්න. සැමියා උදෑසන පොතක් බලනවා. බිරිඳ යාසලට විත් සැමියා කියවන පොත කුමක්දයි විමසනවා. ඔයා ඔය උපන්දා සිට පොත කීප වතාවක්ම කියවුවනේ. වික්‍රමසිංහ මහත්තයාගේ මේ පොතේ ඕනෑම පිටුවක් පෙරලලා කියවන්න පුළුවන් තරමට ඒක රසවත්. ඔයා හරි, මමත් කීප වතාවක් උපන්දා සිට පොත කියෙව්වා. අමරසිරි කලන්සූරිය නම් විශිෂ්ට රංගන වේදියාගේ පොතපත කියවීම රූපවාහිනී ප්‍රවෘත්ති පමණක් නැරඹීම හා විශ්ව සම්භාව්‍ය සිනමා කෘතිවල DVD නරඹමින් හෙතෙම කාලය ගත කළා. ජීවිතයේ කටුක අත්දැකීම් ලබා පදම්ම ජීවිතයේ ජයගත් මිනිසුන් අතර කෙනෙක් තමයි කලන්සූරි. පැපොල් හා දෙල් තම්බා කමින් කරත්තයක් ගයක් කරගෙන ජීවත් වූ කොල්ලෙකු ගැන ඔබ අහලා තියෙනවද? ඒ කොල්ලා තමයි මම. පුංචි කාලේ මමත් අයියත් මල්ලිල දෙන්නත් බින්ද අප්‍රමාණ දුක් කන්දරාව ගැන අද ආපසු හැරි බලනකොට පුදුම හිතෙනවා. ඒ ජීවිතයේ හරිම රසවත්. 87 කලන්සූරිය බොහොම ආඩම්බරයෙන් පැවසුවා. අමරසිරි කලන්සූරිය 1940 සැප්තැම්බර් 20 දකුණු පළාතේ මීපවුල නම් ගමේ උපන්නේ ෆ්‍රැන්සිස් අප්පුහාමිට හා බංගම ගෙදර පොඩි හාමිනේට දාව දෙවැනි දරුවා විදිහට. ඔහුගේ වැඩිමල් අයියා නිස්සංක. ඔවුන්ට බාල පද්මසේන හා ආර්යපාල නම් සොහිරෝ දෙදෙනෙක් ඉන්නෝ. මගේ ජීවිත කතාව හරියට චිත්‍රපටියක් වගේ. වර එක තිත්තයි, වර එක කටුකයි, වර එක මීරි. මගේ තාත්තා ගමේ ඉඳලා බරකරත්තයකින් බවබෝක රැස් කරගෙන ඒවා විකුණන්න සබරගම පළාතේ බිබිල මයංගනේ ආදී අති දුෂ්කර පළාත්වල කරක් ගහලා මහනුවර බහිරව කන්දට ඇවිල්ලා වෙළඳාම් කරනකොට තමයි අම්මව හමු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බහිරව කන්දේ පැලක් කටවගෙන ජීවත් වෙලා තියෙන්නේ. අපි පුංචි 4 සමග ආදරෙන් හිටි කාලෙම අම්මා මිය ගියේ වැව්මාළු සමග බත් කනකොට කටුවක් උගුරේ හිරවීමෙන්. පුංචි වියේ සිට අපි 4 ජීවිතවලට කනකොක හැඬුවේ ඊට පස්සේ. ටික කාලකින් තාත්තා පුංචි අම්ම කෙනෙකු කැඳවාගෙන ආවා. කරුණාවතී නම් ඇය තම දරුවන්ට මෙන් අපිවද හොඳින් බලාගත්තා. ඔවුන්ට දරුවන් 3 ලැබූ පසු අයියායි මමයි මල්ලිලයි තනියම ජීවත් වෙන්න හිතුවා. කිරිපත් කුඹුර ශ්‍රී ස්වර්ණජ්‍යෝති විද්‍යාලයේ ශාන්ත ක්‍රිස්ටොපර් විද්‍යාලයේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් තමයි මම ඉගෙන ගත්තේ. හිනා වෙන කෙනෙක් අඬනවාට වඩා අන්න කෙනෙකු හිනා වෙනකොට හරිම සුන්දරයි කියලා මම හිතන්නේ. මමත් අඬන ගමන් හිනා වුණු කෙනෙක්. ධර්මරාජ ඉගෙන ගන්න කාලේ මම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ කාලේ පාන්දර 4 අවදි වෙන මම 70-10ක් පමණ විතර දුවනවා. මළල ක්‍රීඩාවලින් මීටර 800 ධර්මරාජේ වාර්තාවක් පිහිටෙව්වේ මේ නිසා වෙන්න ඇති. අන්තර්විද්‍යාල ක්‍රීඩා තරඟවලදී මම දෙවැනිය වුණා. ධර්මරාජේ බොක්සින් ක්‍රීඩාවට මම වරණ ලබා ගත්තා. කලන්සූරිය අතීතයට යොමු වෙමින් එහෙම පැවසුවා.
කලන්සූරිය එක ධර්මරාජයේ එකම පන්ති ඉගෙනගත් මිතුරන් අතර ධර්මසේන පතිරාජ්, දයා තෙන්නකෝන්, කේඩිකේ ධර්මවර්ධන, පීබී ඉලංගසිංහ, ලලිත් හින්ගමද වෙනම. මගේ අම්මා මිය ගිය අලුත අපි ජීවත් වුණේ පන්සල් වත්තේ පුංචි නිවසින් නොදරුවන් වූ අපව හිටි හැටි එළවා දැම්. ගෙවල් කුලි නොගෙවීම නිසා ප්‍රසිද්ධියේ අනබෙර ගසමින් අපව එළවා දැම්ම කිව්වොත් ඔබ ඒ පිළිගන්නවද? මමත් සහෝදරයන් තිදෙනා ජීවත් වුණේ ඉවතුළු කරත්තයක් නිවසක් ලෙස තාවකාලිකව හදා ගැනීමෙන්. පැපොල් හා දෙල් තම්බා කමින් අවුව වැස්ස සුළඟ උණුසුම මේ කොයිවාටත් ඔරොත්තු දෙමින් කිරිබත් කුඹුර ගමේ පොලේ විකිණීමට තිබූ දෙල්වලින් ගෙඩියක් හොරෙන් අරන් තම්බා කමින් බඩගින්න නිවාගත් අවස්ථාත් තිබුණා. කලන්සූරිය වරෙක මහියංගන පැත්තේ ගල් කැඩූ අතර මහනුවර ලියෝන් කැෆේ අවන්හලේ බත්තෙතු බවත නිහතමානීව සඳහන් කළා. වැඩිකල් ගියේ නෑ. වයස අවුරුදු 18දී දෙවන ස්වේච්ඡා සිංහ රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙසත් සේවය කරා. හමුදාවේ සිටිද්දී තමන්ට ගුරු උපදේශ දුන් බ්‍රිගේඩිය පානබොක්කේ මේජර් කුලසිංහ, මේජර් පලීල්, කර්නල් පැල්පොල, සර්ජන් මේජර් යාපා, මේජර් ලංකාතිලක කෝපරල් ප්‍රේමචන්ද්‍ර ආදීන් කලන්සූරිය බොහොම කෘතවේදීව සිහිපත් කළා. පතිරාජ, දයා, ඉලංගසිංහ ආදීන් සමග චිත්‍රපට බැලීමට ගිය ඔහුගේ ප්‍රියතම නළුවන් වී ඇත්තේ ෂාන් පෝල්, බෙල්මෙන්දෝ, ලෝරන් සොලිව, චාල්ස් බ්‍රොන්සන්, ක්ලින්ට් ඉස්ටුඩ්, සිඩ්නි පොයිටිය, ඇන්තනි ක්වින් ආදී. මහනුවර මල්ලිකා ස්ටුඩියෝවේ ඔහු සේවය කරන කාලයේ, කියන්නේ 1966 වසරේදී, මහනුවර කින්සුල් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ඡායාරූප සංගමේ සමාජික තරුණෙක් නිතර එහි ආව ගින් තියෙනවා. ඔහු මිලිමීටර් 8 ප්‍රමාණයේ චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කර තිබු නිසා ඒ ප්‍රධාන නළුවාට කලන්සූරිය තෝරගත්තා. ඒ කලන්සූරියගේ මුල්ම රඟපෑම රැයක් දවාලත් එම චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ අනුමා වත්තල් දෙනිය. ඇය පසුව අධ්‍යක්ෂක රංජිත් පෙරරා සමග විවාහ වුණා. ඇය රූපවාහිනි නිවේදිකාවක්ද වුණා. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණේ ධර්මසේන පතිරාජගේ රැකමදාර්මය. මේ චිත්‍රපටයේ රඟපෑමේදී තමාගේ ජීවිතයේ හමු වූ මනුස්සකම අතින් උසස්ම පුජ්‍යලයා වූ විජේ කුමාරතුංග හමු වූ බව කලන්සූරිය පැවසුවා. සියලු දුක් කටුක අත්දැකීම් වලට තිත තබමින් ඔහු මහනුවර නගරේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ 1970 වසරේදී. එනම් පරණ බේල් විකිණීම. එයින් ලාභ ලැබූ ඔහු මහනුවර නගරේ මයින් නමින් පුංචි ඇඳුම් මහනායතනයක් පටන් ගත්තා. ඒ අතර ඔහු ප්‍රතිභාපූර් රංගන වේදිකාවක ලෙස පතිරාජගේ අහස්ගව්ව ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අක්කර පහ, රංජිත් ලාල්ගේ නිම්බලල්ල චිත්‍රපටවල විවිධ චරිත රඟපෑවා. තරංගා, බඹරු ඇවිත්, අපේක්ෂා, අනුපමා, පොඩිමල්ලි, කාංචනා, පරිත්‍යාගය, සිංහබාහු, වජිරා, සක්විති සුවේ, යසීසිරු, ඩොරින්ගේ සයනේ, පූජා, පොඩි විජේ, අහස් මාලිකා, සාගරයක් මැද වැනි චිත්‍රපටවලටත් ඔහු රංගනයෙන් දායක වුණා. 1974 අහස් ගහුවෙහි රඟපෑමට විචාරක සම්මාන දිනු ඔහු 1982 හොඳම සහාය නළුවා ලෙස සරසවි සම්මානයත්, 1986 හොඳම සහාය නළුවා ලෙස පූජා චිත්‍රපටය, සරසවි හා ජනාධිපති සම්මාන ඇතුළු තවත් සම්මාන කීපයක් ලබා ගත්තා. කලන්සූරිය ටෙලිනාට්‍ය නළුවකු ලෙස දොරට වඩින්නේ මුල්ම රූපහානි ටෙලිනාට්‍ය වූ නිහල් සිංහයන්ගේ දිමුතු මුත්තු ටෙලිනාට්‍යයෙන්. වේදිකා නාට්‍ය නළුවෙකු වූ පොඩි විජේ නාට්‍ය රඟපාමින් නිෂ්පාදනය කළා. මගේ චිත්‍රපට ජීවිතයේ අමතක නොවන පෙම්වතාගේ චරිතය රඟපෑවේ පේමරත්නයන්ගේ අපේක්ෂා චිත්‍රපටිය. මගේ පෙම්වති ලෙස රඟපෑවේ මාලනි ෆොන්සේකා. මා රඟපෑ පෙම්වතා සාම්ප්‍රදායික පෙම්වතාට වඩා වෙනස්. මේ චිත්‍රපටියේ දුෂ්ට චරිතය රඟපෑවේ මියගේ රංජන් මෙන්ඩිස්. මම ඔහු සමග එක දර්ශනයක සටන් කරන අවස්ථාවක් තිබුණා. වෙන චිත්‍රපට පෙම්වතා වීරයාවී දුෂ්ටය පරාජය කළත් මම සටනින් වෙහෙසට පත්ව අසල තිබෙන ගලක් උස්සගෙන දුෂ්ටයාට අභියෝග කරනවා. රංජන් වගේ දඩබ්බර මිනිහෙක් එක මට ගහගන්න බෑ. මේක කෙතරම් ස්වභාවික දර්ශනයක්ද? මගේ ප්‍රියතම නිළියක් වන මාලනී සමග ප්‍රධාන චරිතයක් රඟපෑමේදී ඇගෙන් ලැබූ සහය අගය කරනවා. එක දර්ශනයක මට මාලනීව බදා ගන්න තිබුණා. මම ලැජ්ජාවෙන් බලා හිටියා. මාලනීට තියෙන ගෞරවය නිසා, මාලනී මාව ධෛර්යය කළ නිසා මම රඟපෑවා. පූජා චිත්‍රපටයේ මම හිරගෙදර අලුගෝසුවගේ පුතා. මිනිමැරුමක් නිසා මා එල්ලා මරන්න බාර වෙන්නේ පියාට. මේ අවස්ථාව රූගත කළේත් බෝගම්බර හිරගෙදර මිනිස්සු එල්ලා මරණ ඇත්තම තැන. මම බියෙන් හා තිගැස්මෙන් දාඩිය දමා ඒ අවස්ථාවට මුහුණ දෙනවා. අලුගෝසුවල් ලෙස රඟපෑවේ ජෝ මහත්තයා. මූණින් ප්‍රකට කළ දරු සෙනෙහස මට අදත් මැවී පේනවා. මම මේ තරම් සිස සසල කළ කම්පණයකින් රඟපෑමක් මීට පෙර කරලා නැහැ. මගේ රංගනයට එම වසරේ හොඳම සහාය නළුවාගේ සම්මානයත්, පියා ලෙස රඟපෑ ජෝ මහත්තයත් හොඳම නළුවා ලෙසත් එකම වේදිකාවේ සරසවි සම්මාන ලබන විටත් අර තිගැස්ම කම්පණය මගේ මූණේ රැඳී තිබූ බව බොහෝ දෙනෙක් කිව්වා.
තමාට ඔළුව පීරන කණ්ණාඩියක්වත් නොතිබූ කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රිලේ කණ්ඩායමට දුවලා රුපියල් 50ක් ලැබුණු දවස කිසිදා අමතක නොවන බව ඔහු කිව්වා. එදා ඒ මුදල අද රුපියල් 25000ක් පමණ වටිනවා. ධර්මරාජයේ වේගවත්ම ක්‍රීඩකයා කලන්සූරිය බව ධර්මසේන පතිරාජ දැන සිටිය නිසාද ආස්ගව චිත්‍රපටයේ හොරබඩු සහිත කැමපිගන් පාර්සලයක් අරන් වේගෙන් කොළඹ කොටුවේ වීදි දිගේ දුවන දීර්ඝ දර්ශන පෙළක් ඇතුළත් කළ බව පැවසුවා. පොඩි විජේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ රඟපාන කොට ඔහුගේ මුහුණින් පිළිඹිබු දරුණු කෝපය සහිත මුහුණු දැක පෙම්බතිය ලෙස රඟපෑ සබීතා පෙරේරා පවා හොඳටම බිය වූ බවත් ඔහු පැවසුවා. කලන්ට අනාගත සහකාරිය හමුවෙන්නේ තමාගේ මයින් ඇඳුම් සාප්පුව කරන කාලේ. දිනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් තිදෙනෙක් මේ සාප්පුවට පැමිණියා. ඔවුන් කලන්සූරිය ලවා තමන්ගේ සමරු පොත්වල අස්සන්ද ලබාගෙන පිටව ගියා. සාප්පුවේ තිබූ අධික වැඩ අවසන් කළ ඔහුට දක්නට ලැබුණේ අමතකව ගොස් තිබූ සමරු පොතක්. ඔහු ඒ ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අනුමානයක් නෑ, ඒ එදා පැමිණ මා වඩාත් සුන්දරත්වෙන් දුටු තරුණියගේ සමරු පොත. සාප්පුවේ වැඩ විරලා මම ඇගේ සමරු පොත කියෙව්වා. ඇගේ නම අජන්තා තලතා කුමාරි ඒකනායක. ඇගේ සමරු පොතේ මම කිසිවක් ලියලා තිබුණේ නැති නිසා මම මෙහෙම ලිව්වා. ඔයා මට හමුුණේ එක දවසයි. එදා අපි කතා කළ දේ ඇති වූ මේ යාළුකම සදාකාලිකයි. ඇය පැමිණ සමරු පෙත ගෙන ගියේ ආදරයේ මිහිර ඉතිරි කරලා. ඇය ගම්පොළ කන්‍යාරාමේත් පේරාදෙණිය පුෂ්පදාන විද්‍යාලයේත් ඉගෙනගෙන සරසවි වරම් ලැබූ ශිෂ්‍යාවක්. ඇගේ ආදරයට හා බාධක අවහිරතා මැද 1972 වසරේ අපි විවාහ වුණා. ඒ ආදරයේ සෙනෙහස අද දක්වාම තියෙනවා. මට ලැබුණු මාතෘ භාර්යාවක් ඇය, කලන්සූරිය පැවසුවා. කලන්සූරිය අජන්තා යුවළට පුතෙකු හා දරුවන් දෙදෙනෙකු ඉන්නවා. ලොකු පුතා දුමින්ද ව්‍යාපාරිකයෙක්. ඔහුගේ බිරිඳ මානෙල්. ලොකු දුව මදුමති, නංගි කුමාරි. ඇය විවාහ වී සිටින්නේ වෛද්‍ය ධම්මික සේදර සමග. පොඩි දුව විද්‍යා ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ රැකියාවක යෙදී සිටිනවා. ලොකු පුතාගේ ලොකු දියණියගේද මුණුපුරු මිනිපිරියන්ගේ ආදරය ලැබමින් කලන්සූරිය යුවළ ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කළා. සුජිත් ලක්මාල් වීරසේකර විසින් 2015 වසරේ දුක දිනූ දිවියක අමරණීය සැමරුම් කලන් නමින් කෘතියක් ලියා තිබුණා. කලන්ගේ ජීවිතයට ලැබුණු හොඳම සිහිවටනේ තමයි ඒ. දිරියෙන් වීරියෙන් ලොව දිනූ මිනිසුන්ගේ ජීවිත කතාව අන් අයට ආදර්ශයක්, ශක්තියක්, විටක ආශිර්වාදයක්. විවිධ අභියෝග හමුවේ නොසලී නොපසුබස්නා වීරයන් ජීවිතයේ කඳුල තුටු හසරැල්ල බවට පෙරලාගත් එවන් දිරිය මිනිසුන් අතරට කලන්ගේ නමද එක්ුණේ නිරායාසයෙන්. කලන් මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා නළුවන් කීප දෙනාගෙන් එක්කෙනෙක්. ගතින් කුඩා වුවත් ඔහුගේ රංගන කෞශල්‍යය ඊට වඩා කීප ගුණයකින් විශාලයි. ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දනීය වරක පවසලා තිබුණේ නළුවෙකුට වඩා වැදගත් උසමහත ශරීරයක් හෝ කඩවසම් පෙනුමක් නොවේ, රංගන පෞරුෂයයි. ඒකට හොඳම උදාහරණය තමයි අමරසිරි කලන්සූරිය. ඉස්සර මම හරිම දඟයි. දවසක් තාත්තගේ කඩේට ආපු මිනිස්සෙක් තාත්තට පහර දෙන්න සූදානම් වුණා. මොකද්ද ප්‍රශ්නයකට? ඊට කලින් මම ඉස්සර වුණා. දන්නවද මොකද්ද කළේත් කියලා? ළඟම තිබුණු පැණි බීම බෝතල් ගොඩෙන් එකක් අරගෙන මම අර මිනිහාගේ ඔළුවට පත බෑවා. මිනිහාගේ ඔළුව පැලිලා ලේ ගලන්න පටන් ගත්තා. අන්තිමට තාත්තා තමයි කුලීරතියකින් මිනිහව ඉස්පිරිතාලට අරගෙන ගිහින් බෙහෙත් හේත් කළේ. ඒ එකක් විතරයි. මම ඉස්කෝලේ යන කාලේ කොච්චර කට්ටි පැන්නත් කොහොම හරි SSC පාස් වුණා. පාසල් දිවියෙන් සමුගත් කලන් ගත කළේ රස්තියාදුකාර ජීවිතයක්. ඉස්සර රැකියාවක් නොතිබුණි ඔහු අගහිගකමින් ගහන වූ තම දිවිය රැකගන්නට ඉතා කර්කශ රැකියාවන් කීපයකම නිරත වුණා. පියාගේ හදිසි වියෝවද කලන්ගේ පවුලට පහත් වූ හෙනගෙඩියක් බඳු වුණා. එහෙත් ජවසම්පන්න තරුණයෙකු කලන් කවර අභියෝගයක් මැද වුණත් ජීවන අරගලයට නොබියව මුහුණ දුන්නා. මම රැකියාවක් හොයා හොය හොයා යන අතරතුර මට පාසලේ කැඩිටින් කරපු සර් හමු වුණා. ඔහු මගේ තොරතුරු විමසද්දී සියල්ලම නොවලහා ඌට හෙළි කළා. එක පාරට ඔහු මගෙන් ඇහුවා තමුස කැමති නැද්ද හමුදාවට බැඳෙන්න කියලා. මම කැමති වුණා. මගේ ඇඟට අමුතු ශක්තියක් දැනුණා වගේ. ඉතින් ලාල් අයියාගේ විරුද්ධත්වයේ මැද මම හමුදාවට ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඉන්ටර්විව් එකට ගියා. එතන හිටපු සේරටම වඩා සුදුසුකම් තිබුණත් මගේ උස පොඩ්ඩක් මදි වුණා. ඒත් කැඩටින් සර් මට එතනදී උපකාර කළා. ඔහු මේජර් දොරේ රාජ් මහත්තයාට මගේ සියලු විස්තර කියලා යුද හමුදා සේවයට සම්බන්ධ කළා. දෙවෙනි සිංහ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබලෙක් විදියට හමුදා සේවයට එක්වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ විදියට දියතලාව හමුදා කඳවුරේ පුහුණුවෙන් පස්සේ දියතලාවෙම ටික කලක් සේවය කරලා ඊට පස්සේ පලාලි හමුදා කඳවුරට අනියුක්ත කළා. එතනින් තමයි නගර කෝවිල් වලට ගියේ. ඔය කාලේ පොඩි පෙම් පළහිලව්වක් නිසා හමුදා ජීවිතේ මට එපා වුණා. ඒක දිග කතාවක්. කොහොම හරි මම හමුදාවෙන් පැනලා ආවා. ආයෙත් තැන තැන ඇවිදිමින් රස්සාවක් හොයන්න පටන් ගත්තා. ඒ අතරේ තමයි මට හිතවතෙකුගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණේ මහනුවර නගරයේ ලියෝන් ස්ථාපන ශාලාවේ මුළුතැන්ගේ රැකියාවක් තියෙනවා කියලා. වෙන කෙනෙක් එන්න කලින් මම ගිහින් රැකියාව ලබා ගත්තා. ආපන ශාලාව පිරිසිදු කරන්න මුළුතැන්ගේ සුළු සුළු වැඩ තමයි මට පැවරුනේ.
මගේ ප්‍රියතම රාජකාරිය වුණේ හොඳ බිත්තර හා බිඳුරු බිත්තර වෙන් කිරීම. අන්තිමට ගණන් හැදෙන්නේ හොඳ බිත්තර දෙක තුනක් බිඳුරු බිත්තර ගොඩට දමලා. ඒ බිත්තර වලට උණ දෙය දන්නේ මම විතරයි. හෝටලින් මට හොඳට කෑම ලැබෙනවා. ඊට අමතරව දවසකට බිත්තර දෙක තුනකුත් සප්පායම් වෙනවා. ඇඟට නිකන් අමුතුම ෆිට් එකක්. හෝටලේ වැහුවට පස්සේ YMCA එකට ගිහින් බොක්සින් ප්‍රැක්ටිස් කරනවා. මොකද පාසලේදීත් මම බොක්සින් කරපු නිසා. පුංචි කාලේ චණ්ඩිකම් ආපහු ඉස්මතු වුණු අවස්ථාවකුත් තියෙනවා. හෝටලේ ඩ්‍රයිවර් බණ්ඩායියා එක දවසක් පොඩි වචන හුමාරක පැටලුණා. වැඩේ දුරදික ගිහින් අන්තිමටම මේක ගුටි කෙලියක් වුණා. මටත් තිබුණේ බොක්සින් වුණනේ. ෂොට් එකක් වැදිලා බණ්ඩායියාට තුවාල වුණා. එයා හෝටලේ පැරණි සේවකයා නිසා මුදලාලි මහවාස් කළා. පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කළුගල් වලක රැකියාවකුත් කරා. එහෙම රැකියාවක් බලාපොරොත්තු නුනත් නිකරුණේ කාලයේ කාදමනවට වඩා කළුගල් කඩල හරි අතර කීයක් හරි හොයාගන්න එක හොඳයි කියලා මට හිතුණා. ඒ කාලේ කළුගල් වලේ සේවකයෙකුට දවසේ වැටුපට හම්බුනේ රුපියල් 1.75යි. කාස්ට් එක අවුවේ පිච්චිලා අතේ දියපට්ට එන ගල් කඩලා ගන්න මුදල මහන්සිය හැටියට කොහෙත්ම සාධාරණ වුණේ නැහැ. හැබැයි ඒ අසරණ මිනිස්සු ඒකට විරුද්ධව කටක් හෙල්ලුවෙත් නැහැ. පස්සේ ඉතින් එතන වැඩ පරීක්ෂකවරයත් එක්කත් පොඩි ආරවුලක් ඇති වෙලා මිනිහටත් දෙකක් ඇනලා මම රස්සාව අතහැරලා කිරිබත් කුඹුරට ආවා. මම මුලින්ම රඟපෑවේ අනුම වත්තල් දෙනියෙක්. මට රඟපාන්න තිබුණේ පාපන්දු ක්‍රීඩකයෙකුගේ චරිතයක්. මම කැමරාවට මුණුදුන් ප්‍රථම වතාව වුණාට රඟපෑම මට අලුත් දෙයක් වුණේ නැහැ. මොකද මම පාසල් ශිෂ්‍යබට කඳවුරකදී මිතුරන් එක ඉදිරිපත් කරපු ඉංග්‍රීසි නාට්‍යයක මැක්විටා කියන ස්ත්‍රී චරිතයේ රඟපෑවා. රංජිත් හාහාපුරා කියලා අධ්‍යක්ෂණය කළ කලන්ගේ කුළුඳුරු රඟපෑම රැගත් රෑත් දැවාලත් කෙටි චිත්‍රපටයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය වුණේ මහනුවර රීගල් සිනමා ශාලාවේ. රංජිත් සිය කුළුඳුරු චිත්‍රපටයට DB නිහල්සිංහට පෙන්නුවා. රූපමාධ්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති ඔහුගේ උපදේශනය ලබා ගනු පිණිස රංජිත්ගේ ව්‍යායාම පිළිබඳව මෙන්ම එහි ප්‍රධාන චරිතයේ රඟපෑ ගැටවර නළුවා කෙරෙහිද නිහල්සිංහගේ සිතේ ප්‍රසාදයක් ඇති වුණා. ෆිල්ම් එක බලලා නිහල් සිංහ සර් රංජිත්‍ර කියලා තියෙනවා කවුද මේ හාදයා හොඳට රඟපාලා තියෙනවා මිනිහට හොඳ සිනමැටික් මූණක් තියෙනවා කියලා. ඒත් මට ඕනි උනේ මගේම කියලා පුංචියට හරි බිස්නස් එකක් කරගෙන පාඩුවේ ඉන්න. මට අවශ්‍ය වුණේ රෙදිපිලි ව්‍යාපාරයකට අත ගහන්න. මම ගියා එඩ්මන් රෙදි සාප්පුවට. ඒකේ තිබුණා විදේශිකයන් නැදපු පරණ ඇඳුම්. රෙදිපිලි පට්ට ගහන සිරිතක් නැහෙනි සුද්දන්ට. ඒවා පිරිපහදු කරලා අලෙවි කළා බේල් සූට් කියලා. ඒ රෙදිපිලි නිමි ඇඳුම් තිබුණේ කන්දක් වගේ ගොඩ ගහලා. රෙදි කන්ද එහාට මෙහාට පෙරලලා පෙනුමෙන් හොඳ කලිසම් හතරක් එකක් රුපියල් 15 ගානේ මිලට ගත්තා. ගෙදර ඇවිත් අර කලිසම් ටික හොඳට මැදලා වෙන වෙනම කවර වලට දාලා නුවරඑළියෙන් ගත්තු ලාභ සුවඳ වෙලුන් කුප්පියෙන් බින්දු කීපයකට ඒවට දැම්මා. මම මේවා මිලදී ගත්තේ මල්ලිකායි ස්ටුඩියෝ එකේ අයිතිකාරයාගේ පුතාට දෙන්න. මොකද මිනිහා හරි ජැන්ඩියට අඳින්න පළඳින්න කැමති කෙනෙක්. ඉන්පසු එදිනම සවස ඔහු සිය කුළුඳුල් ව්‍යාපාරය ආරම්භ කිරීම යටියෙන් ඡායාරූප ශාලා හිමිකරුගේ නිවසට ගොඩ වැදුනා. අදාළ තරුණයා හට කලිසම් රැකට් පාර්සලයේ දිගු කරමින් කලම් මෙහෙම කිව්වා. මහත්තයා මම දන්න කියන සුදු මහත්තයෙක්ගෙන් කලිසම් වගයක් හම්බ වුණා. මෙච්චර වටිනා කියන ඇඳුම් වලින් මට වැඩක් තියෙන එකක් ය. මහත්තයා කැමති නම් මේව අරගෙන මට සාධාරණ ගාණක් දෙන්න කියලා මම කිව්වා. මිනිහා අර කලිසම් හතරට වහ වැටුණා. මට ලොකු නෝට්ටුවක් දික් කරලා ඉස්සෙල්ලාම වෙළඳාමෙන් හිතුවටත් වඩා ලොකු මුදලක් මගේ අතට ලැබුණා. අඩු මිලට ලැබුණු පරණ බේල් සූට් වලට පිසිදු වෙන්න කලන්ගේ අතමිට දිනෙන් දින සරු වුණා. ආලපාල තමන් දන්නා කියන බොහෝ දෙනෙකු හට බේල් සුට් අඳවන්නට ඔහුට හැකියාව ලැබුණා. ඒක නිසා වරායේ හෝ රෙදි පොට්ටනිය පාපැදියක තබාගෙන පාරක් තොටක් ගානේ ඇවිදිමින් හෝ සිය වෙළඳාම කටයුතු කරගෙන ගියා. බස් පොළක් පින්කම් පොළක් සෙනකෙලියක් පෙරහැරක් කොටිම කිව්වොත් සෙනක ටිකක් පිරලා ඉන්න හැම තැනකටම මම ගියා. මම අරගෙන යන මාදිලිය ඇඳුම් පැළඳුම් වෙනත් කිසිතැනකින් සොයාගන්නට නොහැකි නිසා ඒවට හොඳ ඉල්ලුමක් තිබුණා. සමහරු මග බලාගෙන හිටියා මම එනකල් බේල් සූට් අරගෙන. දැන් රෙදිපිලි වෙළඳාමෙන් අතමිට සරු වුණා. ඒ කාලේ මම මහනුවර වඩුගොඩ පිටියේ වීදියේ පුංචි කඩ කාමරයක් කුලියට ගත්තා. මම ඒකට නම දැම්මා මයින් කියලා. පස්සේ තමයි ලොකු බෝඩ් එකක් ඒකට දැම්මේ. ඔහොම ඉද්දි තමයි මම 1969 වසරේ තිරගත වෙච්චි සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ ධර්මසේන පතිරාජයන්ගේ මග පෙන්වීම නිසා. හන්තානේ කතාවට නළුලියන් තෝරගන්න සම්මුඛ පරීක්ෂණය තිබුණේ ජුබිලි ශාලාවේ. මම ඒකට යොමු කළේ ධර්මසේන පතිරාජ. පතිරාජ විද්‍යාලේ මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෙක්. ඒ වුණාට අපි අතරේ තිබුණේ දැඩි මිත්‍රත්වයක්. ඉතින් පති කියපු නිසා මම ගියා. සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. එකම හිස් ගොඩක්. ඒ අය ඇවිත් හිටියේ ඒ කාලේ හිටපු ජනප්‍රිය නළුව විදියට ඇඳ පැළඳගෙන. බම් තියලා කොණ්ඩේ පස්සට පීරලා ගිනිකුරු කට්ටක තියලා මේ වගේ නොඑක් මොස්තර. හැබැයි හැමෝම හිටියේ ජණ්ඩියට ඇඳලා.
මගේ පෙනුම සහ මුලින්ම වෙනස්. මම ගියේ පොකට් දෙකේ කමිසයයි ඩෙනිම් කලිසම ඇඳගෙන. රබර් බුස් සපත්තු කූට්ටමකුත් දාගෙන. මාව කවුරුත් ගණන් ගත්තේ නැහැ. ඒත් එතන හිටපු කොණ්ඩේ වවාගත් සුදු උස හිඳෑරි තරුණෙක් මාත් එක්ක කුළුපග වුණා. කොමාරිය දා ඔහුත් මමත් දෙන්නම ඒ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරගෙන තිබුණා. චිත්‍රපටියේ රඟපාන්න. ඔහු ප්‍රධාන නළුවා, මම සහාය නළුවා. ඒ තමයි විජේ කුමාරතුංග. මට මේ චිත්‍රපටයේදී කැමරාව ඉදිරියේ වැඩි කාලයක් රැඳී ඉන්න නොලැබුණාට සුගතපාල සෙනරත් ජාපා විජේ ධර්මශ්‍රී පතිරාජ බර්ටි ගුණසේකර විජය ස්වර්ණ මල්ලවාරච්චි වගේ අය එක්ක වැඩ කරන්න ලැබීමෙන් මම ලොකු පන්නරයක් ලැබුවා. මම මේ චරිතේ රඟපෑවේ අර සම්මුඛ පරීක්ෂණයට ඇඳපු සූට් එකෙන්ම තමයි. විජයත් මමත් මේකෙන් පස්සේ මොනතරම් මිත්‍රත්වයකට පත් වුණාද කියනවා නම් විජය මගේ බිස්නස් වලට හවුල් වුණා. පොලිසිය රස්සාවකට කැඳවීමක් ලැබිලත් ඒක එපා කියලා රඟපාන්නට ආව විජයට ඒ කාලේ නිශ්චිත ආදායමක් තිබුණේ නැහැ. විජයත් එකපයින් කැමති වුණා මගෙත් එක මේ වැඩේට හවුල් වෙන්න. නුවරඑළියට ගිහින් බස් රියක වහල මත රෙදිමිටිය පටවගෙන විජයයි මමයි නැවත මහනුවරට ඇවිත් මේ රෙදිමිටිය බසෙන් බා ගන්නවා. ඉන්පස්සේ සුපුරුදු පරිදි වෙළඳාමේ කටයුතු වලට යන්නේ අර පාපැදියේ රෙදිමිටිය තියාගෙන. සමහර දාට විජය වෙළඳාමේ යන්නේ එන්නේ නැහැ. නොඑක් සවාරිය යනවා ඒ ඇඳුම් මැඳගෙන. ඊට පස්සේ මම කරන්නේ ඒවා හොදලා නැවුම් දාලා තියලා මැදලා අලිවි කරන එක. හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රදර්ශන වීමත් එක්ක විජේ හුඟක් කාර්යබහුල වුණා. ඊට පස්සේ යාට වෙලාවක් තිබුණෙම නැහැ මගේ ව්‍යාපාර කටයුතු වලට එක් වෙන්න. හැබැයි මම දිගට මේ කාර්යය රැඳිලා හිටියා. අර මම කුලියට අරගත්ත වඩුගොඩ පිටියේ වීදියේ අංක 32 දරණ ස්ථානයේ ඒ රිදිපිලි සාප්පුවේ විවෘත කරගලා මම ඒක කරගෙන ගියා. මම විවාහ වුණු යුවතිය ප්‍රභූ පවුලක් කෙනෙක්. ඒත් අපිට පුළුවන් වුණා පසු කාලීනව එයාලගේ වැඩිහිටියන්ගේ ආශිර්වාද ලබා ගන්න. ඒ කාලේ පතේමට කිව්වා රුපියල් 30,000කට චිත්‍රපටියක් කරන්න පුළුවන් කියලා. අන්තිමේදී චිත්‍රපටිය කරලි වෙනකොට 72,000ක් ගියා. ඒ තමයි අහස්ගව්ව. අහස්ගව්ව පතිගේ වගේම මගේ සිනමා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණා. ඒ චිත්‍රපටයෙන් කතා කළේ සමාජයේ දැවෙන ප්‍රශ්න වූ ප්‍රශ්නයක් වුණු තරුණ විරකියාව ගැන. විජේ නැමැති පීඩිත පන්තියේ තරුණෙක් වටා තමයි මුළු කතාවම ගෙදිලා තිබුණේ. විජේගේ චරිතය හා මගේ අතර වෙනස තිබුණේ නාම මාත්‍රිකව විතරයි. ජීවන අත්දැකීම් මම විඳලා තිබුණා. ඒ රැකියා විරහිත තරුණයා, ඒ අගහික කම්වලින් හෙබී ගිය තරුණයා, ඒ සමාජය විසින් පෑගූ තරුණයා අනෙකෙක් නෙවෙයි අමරසිරි කලන්සූරියම කියලා මට හිතුණා. ආස්ගව රංගනය වෙනුවෙන් කලම් ප්‍රථමවට සම්මානයෙන් පිදුරු ලැබීම විශේෂත්වයක්. 1975 වසරේ 7 වැනි ලේඛක හා විචාරක සම්මාන උළෙලදී ඔහුට හොඳම නළුවාට මේ සම්මානය ලැබුණා. රංගනයේ සුගම බව, රම්‍යත්වය හා අව්‍යාජත්වයෙන් රඟපෑමෙහිලා ප්‍රකට කර ඇති යෞවන ලාලිත්‍ය හා සියුම් හැඟීම්බර ජීවන ශක්තියත් හේතු කොටගෙන ආදී වශයෙන් හේතුපාට දක්වමි. ඒ සම්මාන උළෙලදී හොඳම චිත්‍රපටයට, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණයට ආස්ගව්වට සම්මාන හිමි වුණා. තිරරචනයේ වෙනුවෙන් ධර්මසේන පතිරාජ සම්මානයෙන් පිදුම් ලැබුවා. රංගනය සඳහා ගෞරව සහතිකයක් විමල් කුමාරද කොස්තාටත්, සංගීතය සඳහා කුසලතා සම්මානයක් ප්‍රේමසිරි කේමදාසටත් ලැබුණා. එදා මෙදා තුර මම රඟපාපු චිත්‍රපට ගන්න 50කටත් වඩා අඩු වෙන්න පුළුවන්. හැබැයි මම මේ හැම චරිතයකටම සාධාරණයක් ඉටු කළා කියලා හිතෙනවා. කොහොම වුණත් අද මං හැමෝගෙම හීරෝ වුණත් මගේ හීරෝ ගාමිණි. කොහොම වෙතත් මේ අපූරු තරුණයා අනුකරණය කරන්න තරම් ප්‍රේක්ෂකයන් පැහැදී වුණා. කලම් බගේ වෙන්න සමහරු ඇඳුම් මැන්දා කොණ්ඩ පීරුවා. එදා මෙදාතුර ලාංකේය සිනමාවේ බිහි වූ දඩබ්බරම, ඇට්ටරම, රැඩිකල්ම නළුවා කලං. බොහෝ තරු අහස් තලයේ ජීවිත සොයද්දී පොළොව තලයේ සිට ජීවිතය හෙවූ තරුව කලං. මහපොළොවේ සිට කළ අහස්ගව රංගනය වෙනුවෙන් සම්මාන ලදේ සොඳුරු හිතුවක්කාරයා තමයි අමරසිරි කලන්සූරිය. කෙසේ වෙතත් දෛවය අනුව දුක දිනූ දිවියක අමරණීය සැමරුම් ඉතිරි කරදී කලන් අපව හැරදාගේ. අපි අමරසිරි කලන්සූරියන් හට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. තොරතුරු අන්තර්ජාලයෙන් අමතක කරන්න එපා, සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.